මෙරට බදු මුදල් ඉහළ දැමීම පිළිබඳව පළපු මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ආදායම් බදු වැඩි කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අනුමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රූවර් සහ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරු නොසා කියන මහත්වරුන් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඔවුන් එමගින් පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික පීඩාවන් හේතුවෙන් විඳුන ලබන දුෂ්කරතා පිළිබඳව මනා අවබෝධයක් තමන්ට ඇති බවයි. කෙසේ වෙතත් මෙම ආර්ථික අවපාතය හේතුවෙන් සිදුව ඇති ජීවන වියදම වැඩිවීම, රැකියා සහ ජීවනෝපාය අහිමිවීම සහ සැබෑ ආදායම පහත වැටීම ජනගහනයෙන් විශාල කොටසකට විශේෂයෙන් මෙම දුෂ්කරතාවලට ඔරොත්තු දීමට විකල්පයක් නොමැති දිළිඳු සහ අවදානමට ලක් වූවන්ට දැඩි පීඩාවන් සිදු කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. වත්මන් ආර්ථික අර්බුදයේ මූලාරම්භ ගණනාවක් ඇති අතර එහි ප්‍රධානතම හේතුව වන්නේ ආදායම් එකතු කිරීම හරහා රජයේ වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට නොහැකි වීමයි. මේ කෙතරම් පහළ මට්ටමක පවතින්නේද යන්න පෙන්වා දෙන ජාත්‍යන්තර මූල්‍ය අනුමුදල අවධාරණය කරන්නේ 2021 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම 7.3% වන බවත් ඒ අනුව ලෝකයේ අඩුම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වන බවයි. ශ්‍රී ලංකාවට සාපේක්ෂව ආසියාකරයේ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරු ඇතුළු රටවල් රැසක ආසන්න වශයෙන් ජාතික ආදායමෙන් 13% 14% අතර බදු ප්‍රතිශතයක් පවත්වා ගනිමින් සිටින බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අනුමුදල ඉදිරිපත් කළ තවත් වාර්තාවක දැක්වෙන්නේ ඉහළ සංවර්ධිත සහ සංවර්ධිත රටවල් ඔවුන්ගේ බදු ප්‍රතිපත්තිය අනුව ජාතික ආදායමෙන් 17% 18% අතර ප්‍රතිශතයකින් ඔවුන්ගේ බදු පැනවීම පවත්වාගෙන යන බවයි. කෙසේ වෙතත් අයහපත් මුල්්‍ය කළමනාකරණය හේතුවෙන් ඇතිකරගත් මෙම හිඩැස පිරවීම සඳහා විදේශ ණය හිමියන් මුල්්‍ය පහසුකම් සැපීමට කැමති නොවන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා. ආදායම් සහ වියදම් අතර මෙම අසමතුලිතතාවය නිවැරදි කිරීමට බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් රජයට අත්‍යවශ්‍ය වියදම් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට හැකිවනු ඇත්තේ සුදුසු බදු ලැබීම් හරහා සමග පමණක් වන අතරම ඒ හරහා තීරණාත්මක ලෙස වැදගත් වියදම් තවදුරටත් කප්පාදු කිරීමෙන් වැළකී සිටීමටත් අවස්ථාව ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා. මෙම ප්‍රතිසංස්කරණ හරහා ජාත්‍යන්තර නහිමියන්ගේ විශ්වාසයද නැවත ලබා ගැනීමටද හැකිවනු ඇති බවටත් ඔවුන් විශ්වාසය පළ කරනවා. කෙසේ වෙතත් බදු ආදායම ඉහළ නැංවීමේ උත්සාහයන් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් අනුගමනය කළ යුතු අතරම දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන ආකාරයෙන් එය සිදු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා මූල්‍ය සම්පාදනයට වඩාත් සරු ආර්ථිකයක් ඇති අය ප්‍රමාණවත් දායකත්වයක් ලබා දීමද වැදගත් වන්නාසේම පුද්ගලික ආදායම් බද්ද සඳහා වන නව බදු අනුපාත කාලසටහනද ඇතුළුව බලධාරීන් විසින් හඳුන්වා දී ඇති බදු පැකේජ් මෙම අරමුණු සපුරාලීමට උපකාරී වන බවයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.